මේ වර්ජන රැල්ල පිටිපස්ස ඉන්නේ පරාජය ඉදිරියේ විරු වැටිලා ඉන්න පොහොට්ටුකාරයෝ. මේ වර්ජන රැල්ල පිටිපස්ස ඉන්න අවතාරය කවුද කියන එක මේ රටේ ජනතාව දන්නවා. මොකද මේ අයට වර්ජනය කරන්න කිසිම හේතුවක් නැහැ. මොකද මේ තරම් වැඩ කරන ජනතාවට උදව් කරපු ආණ්ඩුවක් නැහැ. පසුගිය අවුරුදු 4 අපි වැටුප් 107කින් වැඩි කරා. පසුගිය ජූලි මාසයේදී දීමනාව තව 2500ක් එකතු කරා. ජනවාරි මාසේ පළවෙනිදා යලිවතාවක් පඩි රුපියල් 5000කුත් 34000කිනුත් වැඩි වෙනවා. රණවිරුව පෙන්න තමන්ගේ පවුල් බලය ස්ථාවර කරගත්ත ආණ්ඩුව ඒ අයට සැලකුවේ නැහැ. නමුත් අපේ ආණ්ඩුවෙන් තමයි මේ වෙනකොට රණවිරු ආබාධිත රණවිරුවන්ට ජීවිතාන්තය දක්වා සම්පූර්ණ පඩිය දෙනවා විතරක් නෙමෙයි, කොමාන්ඩෝ බටයන්ගේ රුපියල් 1000 දීමනාව රුපියල් 5000 කළා පසුගුණයකින් අපි වැඩි කරා. මේ දේශපාලන අවතාරයන්ගේ උමනාවට වැඩ වර්ජන කරන අය අපි තරයේ හෙලා දකිනවා. ඒ වගේම හෙට ඡන්දය ප්‍රකාශ වීමෙන් පසුව වැඩ වර්ජනය කිරීමට එයයිට අයිතියක් නැති බවටත් මේ වෙනකොට මැතිවර නාම යෝජනාවලින් පසුව මේ වෙනකොටත් කොමසාරිස්තුමා ප්‍රකාශ කරලා තියෙනවා.